சூதானம் கஜடிவித்துலின் பிரிலியட் ஜாத்திக சூர்த்தாவலி சிரி அசிரி அவப்பட்டகினேன் மேமோதித்தியாப் ரதிசிடின்னே கொலம்ப தோரின்டன் பிரிலியட் ரிடா முழஸ்தானே அத்தவசிதியாப் மேம் தரங்க சஜிவி தசும் அவப்பட்டகினேன் சாஜிவி விஸ்தரக்காத்திரேன் அப்பா சாம்மாதன் ஏட்டியேன். ச்துதி சாதுர் சுபுதேசனக் சேம் சேலு தெனாட்டம் அதாப்டெல்லி சித்தின்னே அப்பே தொரிவிட்டன் சாத்காஸ்வேன் தேன் விரியத் சாத்துக்க वर्षे सदा तमाम इतनी बढ़ियाँ हैं विषय विषित तूना वर्षे सदा हाँ अभी गुड़ा बिना तुम्हें वर्षे आवश्यक है भी तमाम ये तरंगा भी अब बढ़ियाँ हैं ने ये सामग्रमा अनुग्रह बना बन सामान्य सामग्र दशक देखा हमने
Thank you.
සඳහන් කළා රංජ මහත්මයා දැන් මේ ඔවුන් ක්‍රීඩා කරනවා ඩිෆෙන්ස් කරන ආරක්ෂා වෙලා තමයි තරඟ වදින එක දැන් මේ ආරක්ෂා වීමට සාමාන්‍ය දැන් ඕනම ක්‍රීඩාවකට ක්‍රිකට් ගත්තොත් මතුවාර 50යි 20යි මේ අනිවාර්යයෙන්ම නෙට්බෝල් බාස්කට්බෝල් වගේ තරඟ වලදී යම් කිසි කාල නිර්ණයක් තිබෙනවා බ්‍රිලියන්ට් ක්‍රීඩාවට මේ ආකාරයට ඩිෆෙන්ස් කර 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 ඉන්න පුළුවන් වෙනවා කියන්නේ ඒකේ අරිබුල අර්ථයෙන් මේකට කාල නිර්ණයක් නැද්ද නැත්නම් කොහොමද ඒ කාල නිර්ණය තීරණය වෙන්නේ ස්ථාවරදී දැන් පෙරසනාන් කලාකාරයට රතු මෝලයකට පාරයල කරන්න මේ වෙලාවේ මාර්ගන ක්‍රීඩකයට හැකියාව ලැබුණා. ලකුණු තත්ත්වය වල වෙනසක් වුණාද කාලයකට පස්සේ මේ මුලින් රතු මෝලයට මේ ලකුණු තත්ත්වය වෙනසක් වුණා ඒ ක්‍රීඩකයට වාසි සාගත වෙන්න පුළුවන් ක්‍රීඩකයට කියන එක පැහැදිලි. Thank you.
Dan me kreatif karena tarange palem warde nimav dakinna tawa dan me pandusi allama tulen lakun laba gathi yutui saha me ilangata thibena prashne tamai den balagena prekshakayuta me lakunu labena piliwela anuwa dan science romatna me mohothe din tattayat ekka taranga wata kiyak jayagrahane karanna onda samastha taranga ekak jayagrahaneta saha taranga wata kriyaka jayagrahane පරාජය තුලද තරංගේ ජයග්‍රහණය පිළිබඳව මේ පිළිබඳව කතා කරමු. අපි මූලිකවම කිව්වා තරංග වට හතක් තියෙනවා කියලා මේ අවස්ථාවේදී අපි අර්ධ අවසාන පූර්ව වටයට යනකොට තරංග වට 9කුත් අවසාන මහා තරංගයේදී තරංග වට 11කුත් තියෙනවා. ඒකෙන් ඉස්සෙල්ලම වැඩියෙන්ම තරංග වට තමයි ජයග්‍රහණය වෙන්න දැන් අද මේ තියෙන තරංගයේදී තරංග වට හතක් තියෙනවානේ ඒ හතෙන් ඉස්සෙල්ලම හතරක් දෙන කෙනා තමයි තරංගය ජයග්‍රහණය කරන්නේ ඉතින් ඒක තරංග වට හතරට එකක් වෙන්නත් පුළුවන් තරංග වට හතරට දෙකක් වෙන්නත් පුළුවන් තරංග වට හතරකට තුනක් වෙන්නත් පුළුවන් එතකොට හතරක් තියෙන තරංග වට හතරක් ජයගත්ත කෙනා තමයි පළමුව පළමුවෙන්ම හතරක් ජයග්‍රහණය කරගෙන තමයි අන්තිමට ජයග්‍රහකයා වෙන්නේ තරඟයකදී. අපි තරඟ වට 9ක් ගත්තොත් එතනින් තරඟ පහක් දෙන එක්කෙනා තමයි ඉස්සෙල්ලම ඒක පහට එක හෝ පහට දෙක හෝ පහට තුන හෝ පහට හතර හෝ විය හැකි. ඒ වගේම අවසන් මහා තරඟයේදී තරඟ වට 11ක් තියෙන හින්දා එය තරඟ 6ට 5ක් හෝ 6ට 4ක් හෝ 6ට 3ක් හෝ 6ට 2ක් හෝ 6ට 1ක් හෝ විය හැකි නමුත් එතන 6ක් දෙන්න ඕන. ඕක තමයි තියෙන සිස්ටම් එක මැච් එකක් අපි තරංග වට කියලා කියපුවම මැච් එකක් නෙමෙයි ඒක. ඒක තරංග වටයක් පමණයි. අපි මැච් එකක් කියලා ගන්නෙ අර තරංග 7ටම. එහෙම නැත්නම් තරංග 9ටම. එහෙම නැත්නම් තරංග 11ටම. එහෙම තමයි මැච් එකක් වෙන්නේ. නමුත් මැච් එකක තියෙන තරංග වට ප්‍රමාණය ක්‍රීඩාවේ එක එක අවධීන් වල වෙනස් වෙනවා. මේ අද කතා කරන්නේ ස්නෝකර් ක්‍රීඩාව ගැන. අපිට ස්නෝකර් සහ බිලියට් ක්‍රීඩා දෙකක් එකම මේසයක් මත දිවෙන්නේ මේ තරඟ දෙක රස් වෙන්නේ කොහොමද මම හිතන්නේ ඒක කාලෝචිත ප්‍රශ්නයක් ඇත්තටම අපි දැන් ස්නූක බරන හින්දා බිලියඩ් අපි කියනවා බිලියඩ් ටේබල් එකක ස්නූක ගහනවා කියලා මොකද්ද මේ දෙකේ වෙනස ඔව් ඒක මෙහෙමයි වෙන්නේ තනිකරම ක්‍රීඩා දෙකක් දැන් අපි කියමුකෝ
මට ඒකට ඇත්තටම උදාහරණයක් ගන්න බෑ මොකද එකම එකම තැනක ගහන ක්‍රීඩා දෙකක් හින්දා ස්නූක ක්‍රීඩාවේ ඔය අපි ඉස්සෙල්ලා දැක්කා වගේ රතු බෝල 15ක් කල බෝල්ස් 6ක් තමයි මේසක තියෙන්නේ නමුත් බිලියඩ් ක්‍රීඩාව ප්‍රාථමික ක්‍රීඩාවක් ඒකෙන් තමයි ස්නූක කියන ක්‍රීඩාවට එන්න හැකි වුණේ බිලියඩ් කියන ක්‍රීඩාව ලෝකේ ඉස්සෙල්ලාම ආපු හින්දා එතකොට ඉස්සෙල්ලාම මේ ඇත්තටම ස්නූක කියන්නේ ක්‍රීඩාවේ ප්‍රගමණය සමග සිද්ධ වෙච්ච එකක්. නමුත් ඕකේ මූලික තරඟය ඇවිල්ලා බිලියඩ්. ඇත්තටම බිලියඩ් වල තියෙන්නේ ක්‍රීඩකයන් දෙදෙනාට බෝල දෙකක් තියෙනවා. මේසේ එක රතු බෝලයක් තියෙනවා. එතකොට ඒකේ ලකුණු ප්‍රමාණය ලකුණු ගණනය කරන ආකාරය තන්නේ ක්‍රම වෙනස්. සහ ඒ ක්‍රීඩාව මේකට තනිකරම වෙනස්. එතන තියෙන්නේ ප්‍රතිවාදියාගේ පන්දුව එහෙම නැත්නම් බෝලය පොට් නොකරනකල් තමන්ට පුළුවන් අර මේසේ තියෙන රතු බෝලේ ප්‍රතිවාදියාගේ බෝලේ එක්ක අපි ඒකට කියනවා කැනන් කියලා. ඒ ආකාරයෙන් ලකුණු ගන්න පුළුවන් අර මේසේ තියෙන රතු බෝලය පොට් කිරීමෙන් ඒකෙන් ලකුණු ගන්න පුළුවන්. ඔය ආකාරයෙන් තමයි බිලියඩ් ක්‍රීඩාවේ මේ ස්නූක ක්‍රීඩාවෙන් වෙන් වෙන්නේ. දැන් ඔබලට පේනවා මේ අවස්ථාවේදී රයන් සෝමරත්නට දැන් ගහන්න ඕන අනුපිළිවෙලක් තියෙනවා. දැන් බලන්න රතු බෝල එකක්වත් නැහැ මේසේ. දැන් ඉස්සෙල්ම ගහන්න ඕනේ කහ බෝලෙට. ඊට පස්සේ කොළ බෝලෙට. ඇයි කහ බෝලෙට දෙකයි කොළ බෝලෙට තුනයි. ඊට පස්සේ ගහන්න ඕනේ හතරවෙනි බෝලෙට දුඹුරු බෝලේ. ඊට පස්සේ ගහන්න ඕනේ නිල් පාට බෝලේ. ඒක පස්සේ ඒක ලකුණු 5යි. ඊළඟට ගහන්න ඕනේ හයවෙනි බෝලය. ඒකට ලකුණු 6යි. ඊට පස්සේ ගහන්න ඕනේ කළු බෝලයට. ඒකට ලකුණු 7යි. එතකොට දැන් මේකුල්ල කරන්නේ මොනවත් නෙමේ. අපි ලකුණු පූර්ව දිශා බලුවොත් එහෙම අපිට පේනවා රයන් සෝමරත්න 56ක් තියෙනවා ලකුණු ලබාගෙන තියෙනවා. ඒකම රෂීඩ් ලකුණු 28ක් අරගෙන තියෙනවා. දැන් අපි මෙතන ඇත්තටම ක්‍රීඩකයෙකුට අංක ගණිතය පුළුවන් වෙන්න ඕනේ. දැන් ඒක ඒකුල ගණන් හදලා බලනවා මම මේ ඔක්කොම ගැහැව්වොත් මම කීයද. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් 28යි මට පේන හැටියට රෂීඩ්. දැන් උතන තියෙනවා බෝලවල වටිනාකම් උතන තියෙනවා බෝලවල වටිනාකම 27ක් උතන තියෙනවා බෝලවල වටිනාකම 27ක්. එතකොට රෂීඩ් හොඳටම දන්නවා 28යි 27යි කියන්නේ 55යි. ඉතින් රෂීඩ් මෙතන ඔක්කොම බෝල දැම්මත් රෂීඩ් තාමත් එක ලකුණකින් පරාදයි. ඉතින් රෂීඩ් මොකද්ද බලන්නේ? එයා බලන්නේ රයන් සෝමරත්නට මේ කහ බෝලේ දාන්න නොදී කහ බෝලේ මේ රයන්ගෙන් බේරා ගැනීම තමයි දැන් බලන්නේ. දැන් එතනදී රයන් සෝමරත්නට තවත් ලකුණු දෙකක් එනවා. මේ ස්නූක ක්‍රීඩාවේ තියෙන දක්ෂකම තමයි ලකුණු ලබා ගැනීමම පමණක් නෙමේ. මේ හැම තිස්සෙම ක්‍රීඩකයෙක් බලන්න ඕනේ ලකුණු ලබා ගන්න ගමම්ම හැම ක්‍රීඩකයෙක්ම බලන්න ඕනේ. දැන් වුණේ මොනවත් නෙමේ. රෂීඩ් දන්නවා දැන් රයන් සෝමරත්නට කහ බෝලේ කොළ බෝලේ දෙකම දැම්මා. රෂීඩ් හොඳටම දන්නවා දැන් එයාට ගොඩක්ම අමාරුයි කියලා. ඒකෙන්ද එයා කරේ මොකද්ද? වටිනුම දුන්නා. අපිට එන්න පුළුවන් දෙවෙනි වටය එනකල්. දෙවන තර
තරගවටය ආරම්භයට තවසල් මොහොතක් තිබෙනවා. ඉතින් දෙවනුවට තරගවටය ආරම්භයට සූදානම් වන මොහොතේ මේ ප්‍රකාශ කරන්න යුතුයි. ගජ ටීවී අපි අද දවසේදී ජාතික ස්නෝක ශූරතාවලියත් සමගින් සම්බන්ධ වන්නේ ටොරින්ටන් ස්නෝක ක්‍රීඩා මූලස්ථානයේ සිට මෙම තරග අද දවසේදී අපට ගෙනෙනවා.
මේ මොහොතේදී රෑන් සෝමරත්න රෂිට් ක්‍රිටකයන් දෙදෙනාගේ තරගයේ දෙවන වටයයි ඔබට දිස්වන්නේ දෙවන වටේ මා සමග විස්තර කචනේ රැඳී සිටිනවා මෙම තරගාවලියේ තරගාවලියේ ලේකම්තුමන් වශයෙන් කටයුතු කරන රංජන් අබේසේන මැතිතුමන් දැන් පළමු වටේ අවසානයි පළමු වටේ රෑන් සෝමරත්න ජයග්‍රහණය කරන ලැබුවා මේ මොහොතේදී රෂිට්ගේ චින්තනය කොතනද තියෙන්නේ කොහොමද හිතනවා ඇත්ත මේ තරගයේ ජයග්‍රහණය කරන්න රෂිට් කිතින්තනය ගැන අපිට හොඳටම බලා ගන්න පුළුවන් ස්කෝබෝඩ් එක පොඩ්ඩක් බලුවොත් ස්කෝප් ස්කෝබෝඩ් එක දැන් ඔබට තේරෙනවා ඇති ඔය ස්කෝබෝඩ් එකේ එක කියලා දාලා තියෙනවා ඒ ඇවිල්ලා ඒ එක කියන්නේ රයන් සෝමරත්නගේ ස්කෝ එක එක කියන්නේ එයා එක තරඟපටය දිනු දැන් යටින් තියෙන රෂීඩ්ගේ ස්කෝර් එක ඔය දැන් රෂීඩ්ගේ ස්කෝර් එක ඔයකොල්ල බැලුවොත් පේනවා රෂීඩ්ගේ චින්තනය මොකද්ද කියලා හේතුව ඇවිල්ලා රෂීඩ් දැනට 33ක් 35ක් ඔව් 36ක් 36ක් අරගෙන තියෙනවා රයන් සෝමරත්න තාම බිඳුවයි. නමුත් දැන් රයන් සෝමරත්න එක රතු බෝලයක් දැම්මා. දැන් එයාට යන්නේ එක ලකුණයි. ඉතින් එක තරංග වටයකට පස්සේ තමයි දැන් ඔය රෂීඩ් සෙල්ලම් කරන විදිය. එයාට කොහොමරි මේ දෙවෙනි වටේ දිනා ගන්න ඕනේ තරඟ වට තව පහයි ඊළඟ වටේට සඳහා ඊළඟ තරඟවලේ ඉදිරියට යම සඳහා අඩුම තරමේ නමුත් අනිත් එක්කන තරඟ තුනක් දෙන්න කලෙවි ඒක තමන්ගේ තියෙන වෙච්ච එක මට පළවෙනි වටේ යන්නේ මේස උඩ තියෙන බෝලයකට දාගෙන යම නෙමෙයි දැනගන්න ඕනේ සුදු බෝලේ තමයි කොහොමද ඊළඟ බෝලේ ආස්ථානගත කරන්න කියන එක ඒක මේ උඩ තියෙන බෝල කියන එක නෙමෙයි කොහොමද ඔය සුදු කියන එක දාගන්නේ කියන තැනට ඒ හෑන්ඩ්බෝල් එක පුල් කරන්න කියන එක තමයි වැදගත්ම දේ දැන් මොනේ මොනවත් නෙමෙයි රෂීඩ් ඉතාම ඥානාන්විතව තමන් කොච්චර ඉදිරියෙන් හිටියත් තමන්ගේ ස්කෝ එක අනුව තමන් කොච්චර ඉදිරිය හිටියත් එයාට රයන්ට බෝලයක් ගහන්න දෙන්නේ නැතුව නිල් බෝලේ පිටිපස්සේ ගිහිල්ලා හෑන්ඩ් බෝල් එක තිබ්බා. දැන් රයන් කොමාරි රතු බෝලයකට ගහන්න ඕනේ. දැන් මොනේ මොකද්ද? ඒ ගහපු පාර ඇවිල්ලා කළු බෝලේ වැදුනා. කළු බෝලේ වැදුනහම මොකද්ද වුනේ? ඒක ෆවුල් එකක්. රෂීඩ්ට ලකුණු හතක් තව එකහුව සාමාන්‍යයෙන් වෙනත් ක්‍රීඩාවක තිබෙන්නා වූ තරඟ රටාවට සාපේක්ෂව වෙනස් ආකාරයේ තරඟ රටාවක් තමයි ස්නෝකර් ක්‍රීඩාවේදී අපට දිස්වන්නේ ව්‍යවස්ථාවේදී රෂීඩ් ලකුණු 52ක් ලබාගෙන තවමත් රයන් සෝමරත්න එක් ලකුණක් ලබාගෙන තමයි තිබෙන්නේ නමුත් පළමු තරඟ වටේ ජයග්‍රහණය රයන් සෝමරත්න සත්ව නාය තමයි විශේෂත්වය දැන් මේ තරඟ වටේ ක්‍රීඩකයෙකුට නිගමනයකට එන්න මොනවාගේ ලකුණු තවත් ලකුණු කීයක් වගේ අවශ්‍යද රෂීඩ් තරඟයේ ජයග්‍රහණය තමන් සතු වෙනවා කියන මේ සියලුම පන්දු රෂීඩ් රයන් සෝමරත් දමා ගත්තත් ජයග්‍රහණය රෂීඩ් සතුයි කියන උදය අනුමත
මංකිය මුළු ලකුණක් කියලා. ඒකෙන් මංකියේ අංක ගණිතය ගැනත් දැනගෙන ඉන්න ඕනේ. උඩ තියෙන බෝල ප්‍රමාණයට සාපේක්ෂව වැඩි වැඩියට වඩා වැඩියෙන් ලබා ගත යුතුයි. වගෙන රෑන් සෝමරත්න ක්‍රීඩා කරනවා. දැන් තරංගයේ ස්වභාවය අනුව මේ මොහොතේදී මේ වටේ ඉදිරින් සිටිනවා රෂීඩ්. මේ මොහොතේදී රෑන් සෝමරත්නට මෙම වටේ ජයග්‍රහණය කරන්නට හැකියාවක් තිබෙනවද? මොක්කර වැඩ පිළිවෙලක් තිබෙනවද? මෙතන කියන්න පුළුවන් දැන් බලන්න උතන ලකුණු 63ක් තියෙනවා. අරය 10යි. Rashi dotan dahaya itu kok dotan benar saya bila lakukan panas itu pun dah bel ratu bola dekat ini tien eh ratu bola dekat ter kalau bola ikut dapat beno itu kok eh dah saya kalau එකතු තලිස් ඉන්නේ 16 නම් එළුව 59යි. එතකොට දැන් රයන් ඔක්කොම බෝල දාලත් රයන් පරාද වෙනවා.
දැන් කරන්න මොකද රයන් පුළුවන් තරම් බෝල දාලා අනිත් බෝල වලට ස්නූක් කරන්න තමයි රයන්ට තියෙන්නේ. දැන් රයන් දන්නවා රයන්ට ඒක කරන්න බෑ කියලා. රයන් මේ තරංග වටය ප්‍රශීත ලබා දුන්නා. තරංග වට දෙකක් අවසානයි මේ තරංග. and සමරත්න චිට් උදානම් මගින් කොළඹ ටොරින්ටන් ස්නෝක සහ පිළියට වර්ෂයේ ජාතික මහා තරංග සමගින් ඔබ හා සූදානම් ස්නෝකර් තරංගවලියේ අද උදෑසන පළමු තරංගයේ තෙවන වටයත් සමගින් මේ එකතු වන්නේ මේ මොහොතේදී තරංග වට එක බැගින් අවසානයි මේ තරංගයේ ආරම්භය තත්ත්වය අනුව කුමකින් කුමක් සිදු වේද මේ මොහොතේදී
සතුරු ඇත්තටම තරංග සෑම තරංග වටයක්ම සෑම ක්‍රීඩකයෙකුටම වටිනවා. දැන් මේ තුන්වෙනි වටේ ඉන්න දෙදෙනාම බලන්නේ පළවෙනි කොහොමද ජයග්‍රහණය කරන්නේ කියන එක තමයි. මේ මම අර කියපු ඩිෆෙන්ස් ලාංඡනය එකහින් දැනට තරඟ වටේ ආරම්භ වුණාට දෙන්නම වෙන නැහැ. හරි තේරෙන්න ඕනේ දෙන්න ඩිෆෙන්සිව් එකට යයි කියලා. ඔන්න දැන් තමයි රයන් සෝමරත්න පළවෙනි ලකුණ ලබා ගත්තේ. දැන් රයන් බලන්න ඕනේ කොහොමද තමන්ට වැඩිපුරම ලකුණු අරගෙන ප්‍රතිවාදයට පුළුවන් තරම් අඩු තරමකින් එහෙම නැත්තම් අඩුවෙන්ම ටේබල් එකට ගෙන්න ගන්න එක. ඒ කියන්නේ තමන් ගන්න පුළුවන් නම් ප්‍රතිවාදියාට ටේබල් එකට එන්න වෙලාවක් නැහැනේ. තමන් ලකුණු සෑහෙන අරගෙන ඉන්නේ. දැන් මෙතන වෙන්නේ දැන් රයන් දැනගන්න ඕනේ පුළුවන් තරම් තමන්ට අහු වුණ වෙලාවේ පුළුවන් තරම් වැඩියෙන් ලකුණු ගන්න. ඒ ඇවිල්ලා තමන්ගේ දක්ෂකම එතනින් නීතිය. ඒක නීතිය. පත් බෝලයක් වර්තමතර ඕඩ ලකුණු දැන් බලන්න අරගෙන තියෙන හෑන්ඩ් බෝල් එක අරගෙන තියෙන බලු පොලේ ලේසියෙන්ම පොට් කරන්න දැම්මා. එතකොට දැන් එයාට හතක් තියෙනවා. දැන් රෂීඩ් බලන්න ඕනේ රයන් සෝමරත්න පොයින්ට්ස් ගන්න. නමුත් ඒකේ අවස්ථාව වෙන්නේ නැහැ. ලෝබීන එහෙම නැත්තම් මේ ප්‍රොෆෙෂනල් ක්‍රීඩකෝ අතර වෙනස තමයි දැන් ඒකොල්ලන්ට මේ වගේ එක බෝලයක් දාගන්න අවස්ථාවක් ආවොත් ඒකොල්ල මුළු ටේබල් එකම ඉවර කරලා තමයි පස්සේ බලන්නේ. සඳහන් කරන ආකාරයට ලංකාව තුළ වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන්ගේ නොමැතිවීම මේ ක්‍රීඩාවේ දියුණුවට විශාල බලපෑමක් කරලා තිබෙනවා. සහ මේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩක මේ ක්‍රීඩාව තුළින් බිහි නොවෙනවා. නැත්තම් මූලික හේතු වෘත්තීය සාමාන්‍ය ජීවිත කිසිම කෙනෙක් ඇත්තටම මෙතනින් ක්‍රීඩකයන් 16 දෙනා ගත්තත් එතන වෘත්තීය මට්ටමේ රැකියාවක් කරන්නේ අනිත් කිසිම කෙනෙකුට හරියමන් රැකියාවක් නැහැ. ඒ රැකියාව කරාගෙන තමන්ට රැකියාව නැති එකේ ඒකුල්ල මේ ක්‍රීඩා ප්‍රමුඛපායන් සෑදිය යුතුයි. ඔක්කොටම ඉස්සෙල්ලා අපේ ක්‍රීඩකයන්ට එදිනෙදා ජීවිතය ගත කිරීම සඳහා අඩුම තරමේ රැකියාවක් තියෙන එක තමයි දැනට තියෙන
පසුබෑම හා පසුබෑමට ලැක්වීම හා ලෝකයට ඉස්සරහට යන්න බැරිය කියන මේ මම කියන දවසට අපි සහ පිළියෙත් කරන ක්‍රීඩාවන් අපට ආධුනිකයි මා දන්නා ආකාරයට ජාතික ශෝතාවයක් මෙවන් සජීවී වැඩසටහනක් ආකාරයෙන් පෙන්වන ප්‍රථම අවස්ථාව අපට අද දවසේදී තමත් අපට තිළිණ කළ හැකි වන්නේ ඉතින් දැන් මම තරංගයේ දෙසට අවධානය යොමු කළොත් ලකුණු 12ක් සහ ලකුණු 4ක් වශයෙන් තමයි තිබෙන්නේ දැන් තරංගය තීව්‍ර වෙනවා ප්‍රථම වටයේ දෙවන වටයේදී වේගෙන් එක් ක්‍රීඩකෙක් ලකුණු ලබා ගැනීමට උත්සාහ කළත් මේ වන විට ඊට සාපේක්ෂව ඉසක් දකින්නවා රෂිඩ් සෝමරත් ලකුණු 4යි මෙතන තිබෙන අවතරගේ මේ අවස්ථාව පිළිබඳව ඔබට ඔබේ විශේෂඥ අදහස මොකක්ද මෙතන දැන් විය යුත්තේ රයන් සෝමරත් බලයි ගොඩක් වෙලාවට බෝලේ ස්නූක් කිරීම හෝ එසේ නැත්තම් තමන්ට ලැබෙන අවස්ථාවලදී උපරිම පල දරා ගන්න. ඔය දෙක සමපාත වෙන්නේ ඔය රතු බෝල හරි අඩකට එහෙම නැත්තම් රතු බෝල අඩු වෙන්න ඔය ත්‍රිප්‍රතාවය වැඩි වෙනවා. එක්කෝ තමන් බලන්නේ තමන්ට ලැබෙන අවස්ථාවේ පුළුවන් තරම් වැඩියෙන් ලකුණු ගන්න. එසේ වැඩියෙන් ලකුණු ගන්න අවස්ථාවක් නැතිකොට ප්‍රතිවාදියාට ලෙහෙසි පහරක් නොදී කිව් බෝල් එක ස්නූක් කරන එක තමයි මෙතන වෙන්නේ. තරගේ ලකුණු තත්ත්වය ලකුණු 20ක් රෂීඩ් ලකුණු 4ක් රයන් සෝමරත්න වශයෙන් ලකුණු තත්ත්වය සඳහන් වෙනවා. අපි සූදානම් තරගේ සජීවීතාවයෙන් ඔබට ගෙනෙන්න මද විරාමයකට ප්‍රධාන පාලක මැදිරියත්තා සම්බන්ධයෙන් අනතුරුව ජනිත් මෙම තරගයේ සජීවීතාවයෙන් සමගින් එකතු වෙට බලාපොරොත්තු වෙනවා.
බැඩ්මින්ටන් බිලියර්ඩ්ස් හා ස්නෝකර් ක්‍රීඩා මූලස්ථානයේ සිට අද දැසන ආරම්භණු තරඟයේ තෙවන තරඟ වටේ ක්‍රියාත්මක රයන් සෝමරත් සහ රෂීඩ් රයන් සෝමරත් ලකුණු 35යි රෂීඩ් ලකුණු 29යි රංජන් මහත්මයා මේ අවස්ථාවේදී තරඟයේ තිබෙන්නේ තෙවන වටේදී තෙවන වටේ තුළ තීරණාත්මක තරඟයක් තිබෙනවා දැන් තරඟයේ තිබෙන තත්ත්වයත් එක්ක රයන් සෝමරත් කොහොමද ක්‍රීඩා මේ මොහොතේදී ක්‍රීඩා කරන ආකාරය පැහැදිලි කිරීමක් කළොත් මේ අවස්ථාවේ 35 29ක් කියන්නේ මහා ලොකු කාර්යයක් නෙමෙයි රෂීඩ් ඔය ගාන අල්ල ගන්න දැන් අර මම කිව්වා වගේ තමන්ට පුළුවන් උපරිම උත්සාහයෙන් බෝල පොට් කිරීම තමයි රෂීඩ් කරන්න තියෙන්නේ නමුත් අමතක කරන්න එපා දැනට ටේබල් එකේ තියෙන බෝලවල වටිනාකම 35ක් ඉතින් ඒ 35න් රෂීඩ් ඇත්තටම ඕනේ 20ක් විතර තමයි තරඟයේ මුළුමනින්ම ජයග්‍රහණය කරන්න. දැන් ඔබලට හොඳටම පැහැදිලි වෙනවා රෂීඩ් කරන්නේ රයන් සෝමරත්නට රතු බෝලයට ගහන්න බැරි වෙන විදියකට ස්නූක් කරන එක. ඒකෙන් වෙන්නේ බැරි වෙලාවත් රයන් සෝමරත්නට මොනයම්ම හෝ කොයියම්ම හෝ ආකාරයකින් රතු බෝලයට ගහන්න බැරි නම් රයන් සෝමරත්නගෙන් ඒක ෆවුල් එකක් වෙනවා. ඒ ෆවුල් එක වෙනකොට රෂීඩ්ට ලකුණු 4ක් ලැබෙනවා. දැන් බලන්න කෙලින් ගහන්න බැරි තැනකට ඒ බෝලේ තිබුණාට අර ජ්‍යාමිතික රේඛා ඔස්සේ වෙන ටේබල් එකේ වෙන තැනකට ගහලා ඒ බෝලේ යොමු කරනවා රතු එකේ වදින්න. ඉතින් ඕක තමයි මේ ගේම් එකේ තියෙන ලස්සන බව. සාමාන්‍යයෙන් තරඟයට ආරම්භයට ප්‍රවිෂ්ටයක් ගන්න රතු බෝලයක් දමනවා කියන එක මේ අවස්ථාවේදී අපි පැහැදිලිව දන්නවා. මේ අවස්ථාවේදී රතු බෝලයක් දමන්න ඕනේ කියන තැනදී මොකක්ද එතන තිබෙන රීතිය? හැමතිස්සම රතු බෝලයක් ගැසිය යුතුමයි. රතු බෝල මේසේ උඩ තියෙනවා නම් එතකොට ඒ රතු බෝලය දැම්මට පස්සේ තමයි කලබෝල් එකකට සෙල්ලම් කරන්න පුළුවන්. කලබෝල් එකකට ගහන්න පුළුවන්. දැන් අපි කොහොමද දන්නේ අර කිව්වා වගේ මේ කලබෝල්ස් වලට ගහන්නේ කොයි අවස්ථාවද? කලබෝල්ස් වලට ගහන්නේ රතු බෝල සියල්ලම පොට් වුණාට පසුව. එතකොට ඒ කලබෝල්ස් පටන් ගන්නකොට අර අගේ අඩුම තැන ඉඳලා අගේ වැඩිම තැන බෝල වලට තමයි ගහන්න ඕනේ. දැන් ලකුණු තත්ත්වයේ ලකුණු 29 ලකුණු 35 එකම තැනක ලකුණු මට්ටම තිබෙනවා කියන්නේ තරංකරුවන් දෙදෙනා තරංකරන්නේ ඩිෆෙන්ස් නැත්නම් ආරක්ෂිත ප්‍රියවරයන් අනුගමනය කරනවා. මේ ආරක්ෂිත ප්‍රියවරයන් අනුගමනය කිරීම තුළ ඔබ දකින විදිහට මේ තුන් වටය තුළ මෙවන් ආරක්ෂිත ප්‍රියවරයන් අනුගමනය කිරීම සුදුසුද? එහෙම නැත්නම් වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට මොහොත හැකියාවක් තිබෙනවද? මොකක්ද මෙතන තිබෙනා වූ තත්ත්වය මේ මොහොතේදී? ඔකේ වෙනස තමයි ආරක්ෂිතව ක්‍රීඩා කළ යුතුයි. ඒ කියන්නේ මේ අවස්ථාවේ පමණක් නොව සෑම අවස්ථාවකම ක්‍රීඩකගේ මූලිකාංගයෙන්ම තමයි ආරක්ෂාවෙන් ක්‍රීඩා කළ යුතුවන්නේ. ඒ ක්‍රීඩා කළ යුතුවත් තමන් හොඳටම දැනගන්න ඕනේ තමන් ඉන්න ලකුණ මට්ටම අනුව තමන් කළ යුත්තේ අතට අහුවෙන බෝලය පොට් කිරීමද නැතහොත් තමන්ට ඒකෙන් වෙන වාසියක් ගන්න පුළුවන්ද කියලා. මොකද දැන් මේසයක් උඩ බෝල තියද්දී හැම බෝලයක්ම පොට් එකකට යන්න ගහන්න බෑ. එහෙම ගහන්න බෑ කාටවත් මොන දක්ෂයට වුණත්. ඉතින් තමන් හොඳටම දැනගන්න ඕනේ තමන්ට ඒ බෝලේ පොට් කරලා ලකුණු ගන්න පුළුවන්ද. එහෙම නැත්නම් ආරක්ෂිතව වෙන බෝලයක් පිටිපස්සට ඒ බෝලේ ගෙනහිල්ලා ප්‍රතිවාදයට පහරක් නොදී ඒ මාර්ගයෙන් ලකුණු ගන්න පුළුවන්ද කියන එක තමන්ගේ අතේ තියෙන තීරණාත්මක සාධකයක්. ඉතින් මේ අවස්ථාවේදී
කවුරු කවුරුත් බලන්නේ තමන්ට පුළුවන්ද දැන් මේ ඉතුරු වෙලා තියෙන රතු බෝලය තමන්ගේ ලකුණක් හැටියට ගන්න. එතකන් ඒකුළු දෙන්නම කරන්නේ ඒ බෝලය අනිත් ප්‍රතිවාදියට නොදී ඉන්න උත්සාහ කරන එක. දැන් මේ පේන්නේ ඒ රතු බෝලේ ඒක රතු බෝලේ උදෙසාම පමණක්ම දෙදෙනා ඩිෆෙන්සිව් ක්‍රීඩා කරන හැටි. මෙතන ඉදිරියට රතු බෝලය දැන් යම් කිසි ක්‍රීඩකයෙක් තමා ජයග්‍රහණය කළොත් එතනින් එහාට ක්‍රීඩකයෙක් අනුගමනය කරන පියවරයන් මොනවද මේ අවස්ථාවේ මේ චෙවුඩ තිබෙන ආකාරය අනුව? දැන් ඔබ තප්පරයකට ඉස්සලා දැක්කේ රයන්ගේ පාරක් රතු බෝලයට නොවේදී කහ බෝලයට බැදෙන එක. එතකොට ඒකෙන් වෙන්නේ රෂීඩ්ට තව ලකුණු හතරක් එක්ක වුණ එක. එතකොට දැන් රෂීඩ් එනවා 33 වෙනකන්. එතකොට දැන් ඔතන ලකුණු පරාසය ලකුණු ඩිෆරන්ස් එක දෙකයි. දැන් එක්කෙනෙකුට පුළුවන් නම් ඔතනින් ඉස්සරහට යන්න ඒ ඉස්සරහට යා යුත්තේ අර කියනවා වගේම රතු බෝලය මේ ප්‍රතිවාදයට නොදී ගහන්න chance එකක් නොදී ඒක ප්‍රතිවාදියාගෙන් බේරා ගන්න එක. දැන් ඔන්න ඒ ස්නූකර් එකත් දැන් ඒ ස්නූකර් එකත් රයන් ක්ලියර් කළා. ඒ කියන්නේ රතු බෝලයට කොහොම හරි ඒක වැදුනා. දැන් රෂීඩ් බලන්නේ රෂීඩ්ට ඒ රතු බෝලේ දාගන්න බැරි නම් පොට් එකට ඒ රතු බෝලය රයන්ට නොදී ස්නූක කර කර ඉන්න. ඒ අවස්ථාවේදී අතරම රයන් අපහසුතාවයකට පත් කරලා තියෙනවා රෂීඩ් විසින්. පාරවල් තුනකට පස්සේ තමයි ඒ පාර වැදුනේ රතු බෝලෙට. ඒක හින්දා එතනින් ලකුණු 12ක පමණ පාඩුවක් වුණා රයන්ට. දැන් මේ අවස්ථාවේදී තමන්ට මේ බෝලය පොට් කරා ගන්න පුළුවන් නම් පොට් කරන එක තමයි සුදුසුම. නමුත් දැනට තියෙන ස්කෝර් එක අනුව ලකුණු මට්ටම අනුව රයන්ට පුළුවන් නම් ඒ තමන්ට බැරි වෙච්ච තමන්ගේ අතෙන් ගිලිහිච්ච ඒ රතු බෝලය පොට් කරන්න ඒක තමයි දැන් වුණේ. දැන් රයන් උතනින් බලන්න ඕනේ තමන්ට පුළුවන් තරම් වැඩිම ලකුණු ලකුණු ගන්න කළ බෝල්ස් බලින්. දැන් ඔහුට එතන ලකුණු 6ක් ආවා රතු බෝලය සහ නිල් බෝලය පොට් කිරීමෙන්. දැන් ඔහු පටන් ගත යුත්තේ කහ බෝලේ. කහ බෝලේට ලකුණු 2ක් හම්බ වෙනවා. ඔබලට පේනවා ඇති කහ බෝලේ තියෙන පොට් එක පොකට් එකක් ළඟ. නමුත් ඒක අවාසනාවන්ත පරිදි ඒක ඔහුට මිස් වෙනවා. දැන් ලකුණු තත්ත්වය දැන් ලකුණු තත්ත්වය 41යි 45යි. ඒ කියන්නේ රයන්ට තව ලකුණු 4ක් තියෙනවා ගන්න. සමට එන්න දැන් මෙතන තියෙනවා ලකුණු 27ක් මේ ටේබල් එකේ. එතකොට ඒ ලකුණු 27න්
අපි ලකුණු මෙතෙන් සිට මේ තරංගය තවත් තීව්‍ර වෙනවා හේතුව ළඟ ළඟ ස්කෝ එකක් තියෙන්නේ කලර් බෝල්ස් විතරයි තියෙන්නේ ඒකින් ද තමන්ට පුළුවන් අවස්ථාවේදී ඒක පොට් එකක් තමන්ට ලේසි නම් තමන් ඒක දා ගන්න ඕනේ එහෙම නැත්නම් හොඳම වැඩේ තමයි ඒ ගහ බෝලය හරි වෙන ඕනම බෝලයක් තමන්ගේ ප්‍රතිපාදයට නොදී ආරක්ෂා තැනකට ගේන එක Rangin faula ka kenda itana apri ni kamma eata tawa lakuna hatara kwaruna rasita dan peno eata lakuna matama hatalis nama e hatalis ekai dan etana lakuna tatwe wena sakti na hatak sama wenda atak eata kota dan oi depa ni pangara taka habole taka haganda hambun na era enda tawa lakuna hatara keko weno rasita දැන් ඔය තියෙන ක්‍රමයේ අනුව දැනට තමන්ට බෝලයක් පොට් එකට ගහන්න බැරි නම් තියෙන හොඳම වැඩේ තමයි මේ ආකාරයට ස්නෝක් එකක් දාන එක. දැන් ඒ අවස්ථාවේ දැක්කේ සාමාන්‍ය බිරල අවස්ථාවක් කහ බෝලට ගහන්න ඕන එක දුඹුරු බෝලට වෙන දුඹුරු බෝල ගියා දුඹුරු බෝල ගියාට පස්සේ කහ බෝල ගියා එතකොට එතන වෙන්නේ කිසිම මේ රශ්මිත කිසිම ලකුණක් ලැබෙන්නේ නැහැ නමුත් රයන්ට දනුවම වශයෙන් හතරක් හම්බ වෙනවා ඒක තමයි දැන් 53යි 45ක් වෙනවා දැනට තියෙන ලකුණු මට්ටම
ලකුණු වතුම රෂීඩ් 55යි රයන් 44යි සබාවෙන් රයන් 45යි ඒ කියන්නේ ඇත්තටම ලකුණු 10ක වෙනසක් තියෙන්නේ දරට මේ සූඩ තියෙනවා ලකුණු 25ක් රයන් කොළඹවල පොට් කිරීමෙන් ලකුණු 3ක් හම්බ වුණා දැන් ඊළඟට ඔහු පහර දිය යුත්තේ දුඹුරු බෝලට ඔහු පොට් කර යුත්තේ දුඹුරු බෝලය ඒකට ලකුණු 4ක් හම්බ වෙනවා දුඹුරු බෝලයට රයන්ට ලකුණු 4ක් හම්බ වෙනවා ඊළඟට ඔහු ගේ එම් එක වේ යුත්තේ නිල් බෝලය පට් කිරීම එතනට ලකුණු 5ක් තියෙනවා ඔහු ක්‍රමක්‍රමයෙන් රෂීඩ් ගේ ලකුණු 55 මට්ටමට ළඟා වෙනවා ලා එතන දර්ශනීය පාරක් ඒකනම් ඒකෙන් වුණේ ඔහු අභිභවා යනවා රෂීඩ් මේ පමණක් නෙමේ ඊළඟ බෝලේ වල පින්ක් බෝලට ඔහුට ඉතාම ලේසි පහරක් ආවා ඒ ලේසි පහරෙන් ඔහු ලකුණු 63 දක්වා ගියා රෂීඩ් ලකුණු 55ම නතර වුණා තුන්වෙනි වටේ ජයග්‍රහණය රයන් සෝමරත්න සතු වෙනවා
මිළඟ තරඟ වටේ ආරම්භ වුණා. මේ අවස්ථාවේදී රෑන් සෝමරත්න තරඟ වටේ දෙකක් ජයග්‍රහණය කර තිබෙනවා. ඔබට මේ අවස්ථාවේදී තරඟ වදින්නේ රෑන් සෝමරත්න. ඒකම ජාතික ශ්‍රේණිගත කිරීම අනුව තවන ස්ථානයේ පසුවන්නේ රෑන්. රෑන් තරඟ වටේ දෙකක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒකම රෂිඩ් එක් තරඟ වටයක් ජයග්‍රහණය කර තිබෙනවා. මේ ක්‍රියාත්මක වන තරඟයේ සිවුවන තරඟ වටේ රෂිඩ් සහ රෑන් අතර පැවැත්වෙන තරඟය ශීර්ණව සඳහන් කළ යුතු යා බ්‍රිලියට් සහ ස්නෝකර් ජාතික ශූරතා තරඟාවලියක අසිරිය ප්‍රේක්ෂකයන්ට ලබා දීමට ශ්‍රී ලංකීය නාලිකාවකට මෙතුවක් හැකියාව ලැබී නොමැති බව තමයි බ්‍රිලියට් සහ ස්නෝකර් සංගමය අප සමග ප්‍රකාශ කරන ලැබී තිබෙන ගජ ටීවී අපට ඒතමත්ම සාර නම්බරයේ අභිමානයක් එක් කරනවා. මේ අවස්ථාවේදී මෙම තරඟාවලියේ සජීවී දසුන් ඔබට ගෙනීමට හැකිවීම පිළිබඳව තරඟාවලිය මේ මාස 28 වනදා දක්වා ටොරින්ටන් බ්‍රිලියට් සහ ස්නෝකර් මූලස්ථානයේදී ක්‍රියාත්මක වීමට සියලු කටයුතු මෙරට යොදා තිබෙන බව අපට දන්වා සිටින ලබව ස්නෝකර් සංගමය විසින්. දැන් තවමත් මෙම වටේ ලකුණු ලබා ගැනීම ක්‍රිකට් දෙදෙනාම ආරම්භ කොට නැහැ. තරඟයේ සිවුන තරඟ වටයයි ක්‍රියාත්මක වන්නේ. නිරංජන් අබේසේන මැතිතුමන්නා මෙම තරඟාවලියේ තරඟ ලේකම්වරයා වශයෙන් කටයුතු කරනවා. එතුමන් අද දවසේදී අපත් සමගින් සජීවී විශේෂඥ විස්තර ප්‍රචාරයත් සමගින් සම්බන්ධ සිටිනවා. නිරංජන් අබේසේන මහත්මා තරඟයේ සිවුන තරඟ වටයයි ක්‍රියාත්මක වන්නේ. මේ තරඟ වටේ මේ මොහොත පිළිබඳව ඔබට බොහෝ දේ ප්‍රකාශ කිරීමට ඇති. අපි ඔබට අවස්ථාව ලබා දෙනවා. සමන්විතවම ඉස්සෙල්ල ක්‍රීඩා වට තුනේ හතට තරඟ වට තුනේ දෙකක් රයනුත් එකක් රශීදුත් දිනා ගැනීමේ හැකියාව ලැබුණා. හතට වෙන තරඟ වටය කියන්නේ ඇත්තටම තීරණාත්මක තරඟ වටයක්. හේතුව ඇවිල්ලා බොරු වෙලාවත් මේ තරඟ වටේ ජයග්‍රහණය රයන් සත වුණොත් එහෙම රශීද්ට තව තව එන්න අමාරු වෙනවා. තරඟ වට හතරක් ජයග්‍රහණය කරලා මේ ක්‍රීඩාවේ මේ තරඟයේ ජයග්‍රාහකයා වෙන්න. නමුත් අපිට පේනවා හොඳ ආරම්භයක් අරන් තියෙනවා රෂීඩ්. ඒ ආරම්භය නොකඩවා බෝල ටික පට් කිරීමෙන් ලබා ගත යුතුයි. දැන් ඒක ඉතාම හොඳ පහරක්. මං හැමතිස්සම කියනවා ස්නෝක ක්‍රීඩාව කියන්නේ බෝල පට් කිරීම පමණක් නෙමේ, තමන් ඊළඟ බෝලය සඳහා සූදානමකින් ඊළඟ බෝලය දැසීමට තමන්ට ලේසිම තැනකට ගෙනීමට තමන්ගේ කිව් බෝලක එහෙම නැත්නම් සුදු බෝලය ප්ලේස් කරා ගන්නක තමයි ඔතන වටිනාකම. දැන් බලන්න ඒ දෙබර බෝලය ගහව දෙබර බෝලය ගහලා යට රතු බෝලයක් ආව ඒ රතු බෝලය ගහව. දැන් ඒ පාර මම හිතනවා ශෝක ක්‍රීඩාවේ ක්‍රීඩකයෙකු නොකළ යුතු වැඩක්. ලේසියෙන්ම ගහන්න තිබුණ කොළපාට බෝලය මිස් කරාගත්ත. දැන් මොකද වුණේ? ඒකෙන් රයන්ට රතු බෝලයක් දැමීමේ අවස්ථාව හම්බුණා. ඉතින් එසේ නෙමේ මේ ක්‍රීඩාව වියුත්තේ. දෙවන තරඟ වටේ මෙන්ම මෙම තරඟ වටේ රෂීඩ් ඉදිරිය ලබාගෙන තිබුණා. ලකුණු 18ක් ලබාගෙන රෂීඩ් තමත් රයන් සෝමරත්නට ලකුණු ලබාගෙන අවකාශ ලැබී නැහැ. දැන් තරඟ වටේකින් තරඟ වටේට මේ සියල්ල වෙනස් වෙන අතරේ මේ ක්‍රීඩකයන් තරඟ කරන විට අර යම් කිසි දෙයක් Tamange අර ඒකට නියම වචනය ඔබතුමන් දන්නවා ඇති පාවිච්චි කරනවා කුඩක් වගේ යම් දෙයක් හැමසෙම පිස දමන්නට. ඒ පිළිබඳවත් ප්‍රේක්ෂකින්ට අදහසක් ලබා දීමට අවස්ථාව තිබෙනවා. මම මේක අවස්ථාව කරගන්න චතුර අපි පාවිච්චි කරන්න මොනවාද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඕනම ක්‍රීඩකයෙක් ළඟ තමන්ටම වූ තමන්ම පාවිච්චි කරන සාමාන්‍යයෙන් වෙන කෙනෙකුට නොදෙන කිව් එකක් කියලා එකක් තියෙනවා. ඔය කිව් එක තමයි ක්‍රිකට් ක්‍රීඩාවකගේ බැට් එක හා සමාන, බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකුගේ රැකට් එක හා සමාන දෙයක් තමයි මේ කිව් එක කියන්නේ. එතකොට ඒ කිව් එක ඒකොල්ල දෙවිහිමයෙන් සුරකින ආදරයෙන් බලාගන්න තමන්ගේ ක්‍රීඩාවේ ප්‍රගමනය සඳහා තියෙන එකම දේ ඕකයි කිව්වොත්
ඒක වැරදි නෑ. එතකොට ඔය කිව් එකේ ඉස්සරහා තියෙන්නේ ඉස්සරහා තියෙන කිව් ටිප් එක හැමතිස්සෙම ඒකුල්ලෝ මොකක් හරි පහරක් ගහන්න ඉස්සෙල්ල ඒක රළු කර ගැනීම පිණිස චෝක් පාවිච්චි කරනවා. ඒ චෝක් එක ගොඩක් ක්‍රීඩකයෝ ළඟ තම තමන්ගේ පුද්ගලික චෝක් තියෙනවා. ඒ චෝක් එකකුළු පාවිච්චි කරන්නේ රළු කර ගැනීමට. එතකොට පෘෂ්ඨය බෝලවල පෘෂ්ඨය සොමුටුයි. ඒක හින්දා ලිස්සා නොයෑම සඳහා තමයි ඒ චෝක් එක පාවිච්චි කරන්නේ. මට අවස්ථාවක් ලදොත් මම ඔබට පෙන්නන්නම්. සාමාන්‍යයෙන් හෑන්ඩ්බෝල් එක මේස මැදට වගේ ගිහාම ඒ හෑන්ඩ්බෝල් එකට ගහන්න තමන්ගේ අත තියලා ගහන්න බැරි තරමේ මට්ටමක දුරකින් හෑන්ඩ්බෝල් එක තිබුණොත් ඒකට අපි පාවිච්චි කරනවා රෙස්ට් එක කියලා එකක්. ඒ රෙස්ට් එක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය රෙස්ට් එක සහ අනිත් එකට අපි කියනවා ලොන් බට් එකක් කියලා. එහෙම නැත්නම් හාෆ් එකක් කියලා. ඒ තමන්ගේ කිව් එක රඳවා ගැනීම පිණිස පාවිච්චි කරනක දැන් ඔය ගත්තේ රෙස්ට් එක රයන්. ඒකට තමයි අපි රෙස්ට් එක කියන්නේ. එතකොට ඒක රෙස්ට් එක කියන්නේ අදහස් වෙන්නේ තමන්ගේ වම් අත බලුවට තමන් ඒ රෙස්ට් එකෙන් අර මේසේ මැද තියෙන කේබල් එකට ගහන්න තමයි ඒ රෙස්ට් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඕකෙම තව කෑම දෙකක් තියෙනවා. එකක් තමයි හාෆ් බට් එක කියන එක, අනිත් එක තමයි ලොන් බට් එක කියන එක. නමුත් දැන් තාක්ෂණයේ දියුණු වීමෙන් ඒවා ඔක්කොම ටෙලිස්කෝපික් එහෙම නැත්නම් එක්ස්ටෙන්ෂන් කියන ක්‍රමයට හදලා තියෙන හින්දා ඒක දැන් ක්‍රීඩකයන්ට ගොඩක් පහසු වෙලා තියෙනවා. දැනට ලකුණු තත්ත්වය රයන් 6යි රෂීඩ් 29යි. හොඳ ක්‍රීඩකයෙකුගේ අතෙන් නොවෙන්නේ තමන්ට ලැබෙන පන්දු පට් නොකර සිටීම නෙමේ. තමන්ට ලැබෙන සෑම පන්දුවක්ම පොට් කිරීම තමයි ඔවුන්ගේ අභිප්‍රාය. ඒක විය යුත්තේ ඔවුන්ගේ අභිප්‍රාය, ඔවුන්ගේ ප්‍රැක්ටිස් එක විය යුත්තේ ඒක, ඔවුන්ගේ මනස ඒකාග්‍රතාවය තිබිය යුත්තේ ඒ වැඩේට. ඉතින් ඒක තමයි මං ගියපාර තරඟ වටයන්වලදීත් කිව්වේ. අපේ ක්‍රීඩකයන්ගේ සහ ප්‍රොෆෙෂනල් ක්‍රීඩකයන්ගේ අතර තියෙන වෙනස. රෂීඩ් විසින් ඩිෆෙන්සිව් ක්‍රියාමාර්ගයක් අරගෙන රෂීඩ් රයන්ට සමවෙන්න රයන්ට රතු බෝලයක් පොට් කිරීමට නොදැන තැනකට හෑන්ඩ්බෝල් එක තියලා තියෙනවා. මේක ක්‍රීඩකයෝ ඇත්තටම ඉතා දක්ෂ ලෙස කරානම් ඇත්තටම ස්නූකර එකකින් බේරෙන්ඩ ස්නූකර එකකින් ගැලවිලා තමන් අපේක්ෂිත බෝලයට පහර වදින්න යම්
ක්‍රියාශූරත්වයක් ක්‍රියාශීලී බවක් හා හරි ඒකාග්‍රතාවයක් තිබිය යුතුයි. Ryan විසින් නැවතත් ෆවුල් එකක් ලකුණු හතරක් රසීට ලැබෙනවා. බෝලයක් දාලා රෂීට් රතු බෝලයක් දෙන්න නැති වෙන්න කහ බෝලේ පිටපස ස්නෝක් කිරීමක්. නමුත් ඒ පාර ඔහු ඒක ස්නෝක් එකක් වෙන්න බැහැ. ඒකයි රතු බෝලයට කෙලෙම වැදුනේ. ඉතින් ස්නෝක් එකක් දැමීම පවා ක්‍රීඩකයෝ දැනගත යුතුයි හරියාකාරව කරගැනීම. මොකද එහෙම නැත්තම් අපරාධය තමන්ට අහු වෙන තමන්ට ලැබෙන තව පාරක් නිකරුණේ නාස්ති කිරීමක් වෙනවා එතන.
හතරක් ඉවර වෙලා තියෙන මෙම තරඟයේදී දෙදෙනාම තරඟ වට දෙක බැගින් ජයග්‍රහණය කරලා තියෙනවා. අපි විනාඩි කිහිපයකට ඔබගෙන් සමු ගන්නවා. පස්වෙනි තරඟ වටේ ආරම්භ වීමට ප්‍රථම අපි ඔබ සමග සම්බන්ධ වෙන්න.
Pasang tarung lewat ya, rambai ke latihan Ryan sang Rashid datar Mula rambai mada Ryan lakun lama ya karagana Idrin siti na Atar mati iran maat mada tarang lewat ya Pasang tarung lewat ya ke ane Ekne kuta israhat Ene tatiana Untuk awas tahu kenapa mereka. Ryan anugamane kali itu arahsi di paharak, ika honda paharak. Rasi teratur bola penunan ter. Ika itu ada honda paharak yang ada pulau. Selalu dana mendana kata itu kerana tamai bamat yang kreda kerana kenek nan dakunwa yang kreda kerana kenek nan mama tada pahamicik kerana wa kiveka hariya karawa
ගෙනෑමට ඒකට අපි කියනවා බ්‍රිජ් එකක් කියලා. ඇත්තටම ඒ අත පාවිච්චි වෙන්නේ පාලමක් හැටියට. ඒ පාලම වැල් පාලමක් වෙන්න බෑ. බොහොම ශක්තිමත්ව ඒ තමන්ගේ අනිත් අත තිබුණොත් පමණයි බෝලයට හරියට තමන් ගසන පාර හරි ආකාරව බදින්නේ. ඒ බ්‍රිජ් එක එහෙම නැත්තම් ඒ පාලම එහාට මෙහාට වුණොත් 99%ක් නෙමෙයි 100%ක් කියන්න පුළුවන් තමන් අපේක්ෂිත බෝලය පොකට් එකට යන්නේ නැති බව. එතනම ලේසි කළු බෝලය තමයි රයන් මිස් කරේ. ඒකෙන් උනේ එයාගේ අපේක්ෂිත ඊළඟ බෝලය වන රතු බෝලය රයන්ට ගහන්න තිබුණ කළු බෝලය ගියා. නමුත් ඒක රෂීඩ් අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන රතු බෝලය දාලා දැන් ඔහු නිල් බෝලය දාලා ඒකෙන් වෙන්නේ රයන්ට ලබා ගන්න තිබුණ ලකුණු ඔහු ලබා ගන්නවා. ඉතින් ඒක තමයි නොවේත්තේ මේ ක්‍රීඩාවේදී. ඔබ දකින්නේ තිරයන් කළු බෝලය මිස් කිරීමෙන් රෂීඩ්ට එතන ලකුණු 19ක් ලබා ගන්න අවස්ථාව හම්බුණා. නමුත් ඇත්තටම ඔහුගේ අපරීක්ෂකාරයන් වුණේ ලකුණු 6ක් නැතුව ගියා. 6 වෙනි පින්ක එක කියන්නේ ලකුණු 6ක් ලැබෙන පින්ක එක ඔගේ තෙන් ෆවුල් එකක් ගිය හින්දා රයන්ට ලකුණු 6ක් හම්බුණා. ෆවුල් එකක් හින්දා නැවතත් රයන්ට අවස්ථාව හම්බුණා ලකුණු 4ක් ලබා ගන්න. ආරක්ෂිත පාරක් අනුගමනය කළ රයන් තමන්ගේ ප්‍රතිවාදයට පොට් කරන්න බෝලයක් හම්බුනේ නැත්නම් ඒ අනිවාර්යයෙන්ම ආරක්ෂිත පාරක් වෙනවා.
තමන්ට ආරක්ෂිතයයි හැඟෙන පහර තමන්ගේ ප්‍රතිවාදයට ආරක්ෂිත පහරක් නොවේ හැකි. එම නිසා තමන් ආරක්ෂිත වෙන්න ගන්න ක්‍රමවේදය අකුරටම හරියන්න ඕනේ. නැත්තම් දැන් රෂීඩ් කරා වගේ ආරක්ෂිත පහරක් තමයි රයන් ගහුවේ. නමුත් ඒක රෂීඩ් එක අනාරක්ෂිත වුණා. රෂීඩ් එකෙන් ලකුණු තුනක් ලබා ගත්තා. දැන් රෂීඩ් 23ක් වෙන අතර රයන් ලකුණු 21යි. ඔබලට පේනවා ඇති මේ තරඟ වට හතරම අපි තියපෝ ඉතා කිට්ටුවෙන් කිට්ටුවෙන් ලකුණු මට්ටම් ඉහළ පහළ යන අතරේ ඒ සෑම තරඟෙම වගේ ලකුණු මට්ටම් එක හා සමාන බොහෝ කිට්ටුවටම ඇවිල්ලා තිබුණා. ලකුණු හතක් ලබා ගන්න තිබුණ අවස්ථාව මගහැරී ගිය රයන්ගෙන්.
බෝලයක ආධාරයෙන් තමන්ගේ අපේක්ෂිත බෝලය පොත් කිරීම. රතු බෝල දෙකක් ඉතුරු වෙලා තියලා තියෙන මේ අවස්ථාව විදිහට ලකුණු 29 කුත් රෂීඩ් ලකුණු 23 කුත් ලබාගෙන තියෙනවා. රෂීඩ් මේ අවස්ථාවේ රයන්ට ස්නූකර් එකක් දාලා තියෙනවා. රයන් ඒ ස්නූකර් එක ක්ලියර් කරනවා රතු බෝලයකට පහරක් ගසමින්. අපෝ රෂීඩ් අතින් ෆවුල් එකක් වෙනවා. රයන්ට ආරම්භතත් ලකුණු 4ක් ලැබෙනවා. දැනට ලකුණු තත්ත්වය 23ට රෂීඩ්ගේ 23ට රයන් 39. කෙසේ හෝ මෙම රතු බෝල දෙකෙන් එකළු ආරක්ෂා වෙන්න බලයි ප්‍රතිපාදයාට බෝලය දෙන්නේ නැතිව එහෙම වුණොත් දැන් තියෙන තත්ත්වය අනුව එක ඉතා හොඳ පේවරක් වෙයි.
ආරක්ෂිත ක්‍රමවේදයේ දෙදෙනාම පාවිච්චි කරනවා. මනරම් පාරක් එක නම් ඒ අමාරු රතු එක තමයි රශීඩ් අතින් පට්ටුනේ. දැන් අපි යනවා අන්තිම කල බෝල්ස් වලට. රයන් ගහ බෝලෙන් පටන් ගත යුතුයි. දකුණු පහක් ලැබෙනවා. රයන්ට ලකුණු පහක් හම්බ වෙනවා. දැන් එතනම අමාරු තත්ත්වක ඉන්නේ. මොකද බෝල තුනම ඔබට මෙහෙම ඇති බොහොම ළඟකටම ඇවිල්ලා කටක් ළඟ තියෙන්නේ. දුම්බර බෝලය නැතුව වෙන මොන බෝලයක් ගියත් තව ලකුණු හතරක් හම්බ වෙන අතරේ දැන් ඔහු නිල් බෝලේ දැමිය යුතුයි. රයන් ලකුණු 24ක් ඉදිරියෙන් එන්න මේ අවස්ථාවේ බෝලවල වටිනාකම දැනට ටේබල් එකේ තියෙන්නේ 18ක්. තව ලකුණු පහක් අර කළු බෝලේ එතන තියෙන හින්දා රයන් බලුව බොහොම සීරුවට පින්ක් බෝලට ගහන්න. නමුත් ඒක වැදුනේ නැහැ. ඒක හින්දා රශීට පොයින්ට්ස් හයක් හම්බ වුණා.
රශීට එපාර වරදුනා. ඒක හින්දා මේ තරංග වටේ ජයග්‍රහණය රයන් සතු වෙනවා. එතකොට තරංග වට පහකින් දැනට රයන් තුනකුත් රශීට් දෙකකුත් ජයග්‍රහණය කරලා තියෙනවා. අපි ඔබ හම්බ වෙන්නම් 6 වෙනි වටේ සමග.
නමුත් ප්‍රශ්නය තියෙන රතු බෝලේ දැම්මට තමන්ගේ ලකුණු වැඩි කිරීම සඳහා ඊළඟට ගැසිය යුතු බෝලයට ඔහු තමන්ගේ කී බෝල් එක ප්ලේස් කරාද කියන එක. Dan nil boleh mana snow kelati pun ada kata mai side cushion ni keng nil boleh tergahan deh ada sedia mana. Dan ada lakonan tata Ryan bisa hatarai Rashid Ekai. Rashid das tawat snooker ekak
ඒවස්ථාවේ දලකුණ මට්ටම රෂීඩ් 7යි රයන් 43යි රෂීඩ් ඒ රතු බෝලයට ගහපු ක්‍රමවේදය අපි අඳුනන බැක් එකක් කියලා කැරම් වල වගේ දැන් ඒ පාරෙන් ඔහුට ඇත්තටම ලකුණු 8ක් ලබා ගන්න පුළුවන් වුණා රයන් ලකුණු 46යි රෂීඩ් ලකුණු 16යි ලකුණු 30ක වෙනසක් තියෙනවා නමුත් ඇත්තටම ටේබල් එකේ 43ක් පමණ තියෙනවා
මේ අවස්ථාවේ රෂීට් මේ තියෙන ස්කෝර් එකත් එක්ක මේ රට බෝලය දැමීමෙන් අවහසියක් වෙන්නේ. ඒක හින්දා ඔහු සෑම විටම ක්‍රියා කළ යුත්තේ රයන්ට බෝලය නොදී ආරක්ෂක පියවර අනුගමනය කිරීම. රෂීට් රට බෝලය සමග කළු බෝලයත් ටේබල් එකේ තියෙන ඔක්කොම ඉතුරු බෝල ටිකත් දැම්මනම් එහෙමනම් මේ තරගයේ ජයග්‍රහණය ඔහු සතු වෙනවා. නමුත් ඇත්තටම රයන්ට තියෙන්නේ එක බෝලයක් දැමීම පමණයි. දැන් රයන් මෙතන ඉතාම ආරක්ෂිත පේවරක් අරගෙන තියෙනවා. රට බෝලය ස්නූක් කරලා තියෙනවා. රෂීට් රට බෝලයකට කෙලින් ගහ ගන්න බැරි විදියකට ෆවුල් එකක් විදියට සටහන් වෙනවා. ස්කෝ එක ඇත්තටම රෂීට් අල්ලන්න ගොඩක් අමාරුයි. ඒක හින්දා ඔහු හතරවෙනි තරඟ වටයත් ජයග්‍රහණයත් රයන්ට දීලා ඒ මේ තරඟය මෙතනින් නිමාවට පත් වෙනවා. එතකොට රයන් තරඟ වට 4-2 ලෙස ජය ගන්නවා රෂීට් සමග. සුභපැතුම් රයන්ට්. අපිට මෙහෙම එකක් කරන්න පුළුවන්. දැන් ඊළඟ තරඟය පටන් ගන්න කල අපිට විරාමයකට යන්න පුළුවන්. අපිට යන්න පුළුවන් ප්‍රධාන පාලක මැදිරියට.